නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers, Sri Lanka's number one computer solution. එතින් ඔබ මේ දකින්නේ ජාත්‍යන්තරව පිළිගත් ජනාධිපති සමීක්ෂණ වාර්තාවක්. ඉතින් මේක නිරන්තරයෙන්ම අපි දැක්ක සමීක්ෂණ වාර්තා එළියට එනවා. අපි මුලින්ම පටන් ගද්දි සජිත් ප්‍රේමදාස සහ අනුරකුමාර දිසානායක අතර යම් කිසි පොඩි පරතරයක් තිබුණා. නමුත් සජිත් ප්‍රේමදාසගේ සමාජ මාධ්‍ය කැම්පේන් එක එන්න මසාර්ථකුණා. අපි ඒ ගැන අපි අනිකුත් නාලිකාවල වැඩි දුරටත් කිව්වා. සජිත් ප්‍රේමදාසගේ සෝෂල් මීඩියා කැම්පේන් එක තනික රවුල්. ඒක කරපු කට්ටිය පව්වේ මිනිස්සයා. මොකද ඒ මිනිස්සයාට එහෙම කරන්න හොඳ නැහැ. ඒක කරපු කට්ටිය ඇත්තටම අවුල් විතර කරේ. රනිල් වික්‍රමසිංහ කැම්පේන් එක ඊට වඩා හොඳට තිබුණා. ඉතින් රනිල් වික්‍රමසිංහ හිටියේ 5% වගේ ප්‍රතිශතයක මුලින් ගත්තන් පස්සේ. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ 20% ප්‍රතිශතයක් හදාගෙන තියෙනවා. අනුරකුමාර දිසානායක 48% ප්‍රතිශතයක් හදාගෙන තියෙනවා. ඉතින් අනුරකුමාර දිසානායක තමයි වැඩිපුරම ඉන්නේ. සජිත් ප්‍රේමදාස 25%. ගියපාර ඡන්ද 158ක් ගත්ත සජිත් ප්‍රේමදාසට ඉතුරු 10% හරියට කරගන්න ඡන්ද කැම්පේන් එකක් හදාගන්න බැරි වුණා කියලා කියන්නේ සජිත් ප්‍රේමදාසගේ වටේ ඉන්න පිරිස ලැජ්ජ විය යුතුයි සහ අසාර්ථක විය යුතුයි. ඉතින් අනුරකුමාර දිසානායක කියන්නේ ගියපාර 104ක ඉඳපු කට්ටිය 104ක් ඡන්ද ගත්ත මිනිස්සු අද වෙනකොට ඡන්ද 170කට කිට්ටු කළා කියලා කියන්නේ ඒගොල්ලෝ කැම්පේන් එකේ තරම වල හිතාගන්න සහ රනිල් වික්‍රමසිංහ එක මණ්ඩේ දූරයක් ආසනයක් කරගෙන UMP කියන එක ආසනයක් කරගෙන ඔහු ගෑස් ටැංකියෙන් ඉන්නවා මේ වෙලාවේ ලාංඡනයක් කරගෙන. ඉතින් ඔහු 20% හදාගත්තා කියලා කියන්නේ ඔහුගේ කැම්පේන් එක කරපු කට්ටිය ඉතාමත් හොඳට කරලා තියෙනවා. අපි නාමලවඩ පස්සේ ගැන කතා නොකරමු. ඉතින් ඒ විදිහට තමයි සෝෂල් මීඩියා කැම්පේන් එකක් හරියට කරන්නේ. දැඬ තිබෙන වාර්තාවලට අනුව අනුරකුමාර දිසානායක ඉහළින් ඉන්නවා. මේක හෙළකුරුවේකේ අවසාන වාර්තාව ලබා දීපුවා අවසාන වාර්තාව. ඉතින් ඔබටත් මේ ගැන වැඩිදුර දෙයක් කියන්න තියෙනවා නම් මේක වෙනස් වෙනවද නැද්ද කොහොමද වෙන්නේ හැට මෙහෙට යනවද කියලා කියන්න තියෙනවා නම් පහතින් අදහස දක්වන්නත් අමතක කරන්න එපා. නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers, Sri Lanka's number one computer solution.